में ही रहा। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स तिरुवन सरणाई। अपि मे जीवित काले तुलदीम संसार गमनक विदिनातर मे आपुवेक कलयिमक अपि ससर पुराम मे अविद्दे अपि सत्त पुज्जल दृष्टियक एत्तई मे लोके एत्तई ඒ තුල ජීවත් වෙන මමත් එක්තරා සත්වෙක් කියන හැඟීමෙන් තමයි අපි මේ ජීවිතය සංසාරේ පුරාම මේ ඇවිදගෙන ඉන්නේ. ඒ ඇවිදින් මේ ජීවිත කාලයේදී නැවතත් මේ ලෝකයක් ඇත්තයි මමත් ඇත්තයි කියන දැනීම ලබා ගත්තේ පුංචි අවදියේදී අපි වැඩිහිටියන්ගෙන් අනුන්ගෙන් අහගත්ත දැනීමත් එක්කයි. එතකොට මේ දැනීමත් එක්ක අපිට ඇති වුණා මොකද්ද අපි දැක්කේ අපි ඇහැට ලෝකය දකින බව කනට ඇසෙන බව නාසයට ගඳ සුවඳ දැනෙන බව දිවට රස දැනෙන බව කයට ස්පර්ශය දැනෙන බව අපේ සිතට සිතිවිලි ගලන් එන බව මේ සියල්ලම දැනගත්ත බාහිර ලෝකෙන් ඒ බාහිර ලෝකයේ නිමිති අරගන්න එතන කෙනෙක් ඉන්නවා කියන හැඟීම අපිට ඇති වුණා මේ අනුන්ගේ දැනීමත් එක්ක ඒ තමයි අපිට පහළ වුණු විඥාන දැනීම. ওই ටිකට තමයි අපි විඥාන දැනීම කියලා කියන්නේ. එතකොට අපි ළඟ මේ විඥාන දැනීම ඉතිරි වුණා. ඉතිරි වුණේ කොහමද? ද්‍රව්‍ය වස්තු මේ ස්කන්ධ වශයෙන් නෙමෙයි ඉතිරි වුණේ. ඒ විදිහට ඇති කරගන්න ඕන කරන කෙලෙස් ශක්තියක් තමයි අපිට මේ විඥානයේ තුල ඉතිරි වුණේ. එහෙම නැත්නම් මේක අපි මතකයේ කියනවා අපිට කෙලෙස් වශයෙන් ඉතුරුණු නිසා අපි මේකට අනුශේතන්නා කියනවා මේ ආකාරයට අපි නැවතත් නිමිති අඳුනගන්න මේ ඉන්ද්‍රිය පහෙන් අපි දැනීමක් ලබාගෙන තියෙනවා ඒ තමයි අපි ඉතිරි කරගත්ත කෙලෙස් මේ ජීවිත කාලේදී එතකොට දැන් අපි පුරුදු වෙලා තියෙනවා ඇසට බාහිර ලෝකය දැනෙනවා කනට ඇහෙනවා කියන තැන ඉඳන් ඒ දකින්න මම ඒ ආසන මම ඉන්නවා කියලා පිළිගන්නත් අපිට හැඩගැහිලා තියෙනවා ඒ අපි ධර්මය නොදන්නා නිසා නමුත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපේ බුදු පියාණෝ අපිට පෙන්නලා දුන්නා ඔබ ඔය ගන්න තීරණය වැරදි ඕකේ තියෙනවා අපි නොදන්න පැත්තක් ඒ නොදන්න පැත්ත දැනගන්නාතෙක් ඔබ ඉන්නේ මුලාවක රැවටීමක මොකද්ද මේ රැවටීම ඔබ සම්පූර්ණයෙන්ම ඔය නිමිති ගන්න හැම මොහොතකම අරමුණු ගන්න හැම මොහොතකම මේ ශලායතන ක්‍රියාත්මක වෙන හැම මොහොතකම ඔබගේ සිත අන්ධකාරයෙන් වැහෙනවා මොන අන්ධකාරයෙන්ද මේ ගන්න ආකාරය තේරෙන්නේ නැහැ මේක හරි වැරදි දෙක තේරෙන්නේ නැහැ මේකෙන් ගැලවෙන ආකාරයක් තේරෙන්නේ නැහැ මේකෙන් නිදහස් වෙන ආකාරයක් තේරෙන්නේ නැහැ මොනවාගින්ද අපි නිදහස් වෙන්න ඕනේ අරමුණු වලින් නෙවෙයි මේ අරමුණු තුල තියෙන බාහිර ලෝකයේ සහ මම කියන දැනීම. එතකොට මේ මෙන්න මේ ඇත කියන දෘෂ්ටිය තුල මමත් ඉන්නවා බාහිර ලෝකෙත් තියෙනවා කියන දෘෂ්ටිය තුල තමයි අපිට හැම අරමුණක්ම දැන් පහළ වෙන්නේ. මෙන්න මෙතන තමයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ ඔය ඔබගත් දැනීම මුලාව. ඔබ දන්නේ නැහැ ඔය ලෝකයේ සහ ඔබ කොයි විදියකටද ඔබට පහළ වෙන්නේ කිය. ඒකේ තියෙන ආදීනවය ඔබ දන්නේ නැහැ. ඒකෙන් ගැලවෙන ආකාරය ඔබ දන්නේ නැහැ. ඒකින් ගැලවීමේ තියෙන සුවය, එතනින් තියෙන නිදහස ඔබ දන්නේ නැහැ. ඔබ දැන් මේ බැඳිලා. මොනවදද මේ බැඳිලා තියෙන්නේ? මේ ඉන්ද්‍රිය පහයකින් එන, මේ දොරවල් හයකින් එන නිමිති වලට මේ තණ්හාවෙන් බැඳලා තියලා අපි. මේ බැමිතික තමයි දැන් අපි මගේ කරලා මේ අල්ලගෙන අපි දුක් විඳින්නේ. බලන්න අපිට පහළ වෙන සෑම අරමුණකම තියෙන්නේ එක්ක සැප එක්ක දුක එක්ක උපේක්ෂා. දැන් අපි හැම වෙලේම තියෙන්නේ අපේ සිත ක්‍රියාත්මක වෙන්නේ මේ ආකාර තුනට. එතකොට මේ ක්‍රියාත්මක වෙන මේ
දැනීම එහෙම නැත්තම් මේ සැප දුක උපේක්ෂා කියන විඳීම් සියල්ලම තියෙන්නේ මේ නිමිති ගන්න අවස්ථාවේ. වෙන කොහෙවත් මේව නැහැ. අපේ සිත පහළ වෙන අවස්ථාවේ. එතකොට මේ සිත පහළ වෙන අවස්ථාව ගැන බුදුහාමුදුරුවෝ විමර්ශනය කළා කරලා අපිට පෙන්නලා දුන්නා අපේ බුදු පියාණෝ අපිට පෙන්නලා දුන්නා මෙන්න මේ ආකාරයටයි ඔබ මුලා වෙලා තියෙන්නේ ඔය නිමිති වල ඔය අරමුණු වල. එතකොට මොකද්ද මේ මුලාව? අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා ඔය ඔබ විසින් කරන දෙයක් නෙවෙයි. ඔය ඔබ විසින් ඔබගේ ඇහැකින් බලන දෙයක් නෙමෙයි. ඔබ මුලා වුණාට ඔබට ඇසක් තියෙනවා, කනක් තියෙනවා, නාසයක් තියෙනවා, දිවක් කයක් තියෙනවා, මේ රූපයක් තියෙනවා, ඒ රූපය ක්‍රියාත්මක වෙන හිතක් තියෙනවා කියලා ඔබ පිළිගත්තට ඔය එකක්වත් ඔබට අයිති නෑ. ඔබ ඔය මුලා වෙලා තියෙන ඔය අයිතියක් අරගෙන ඒ අයිතිය තමයි ඔබට පහළ වෙන තණ්හාව. එහෙමනම් මේ තණ්හාව ක්‍රියාත්මක වෙන්නේ කොයි වෙලාවකද? මේ අරමුණු ගැනීමේදී. මේ විඥාන දැනීම ක්‍රියාත්මක වෙන මොහොත. අපි අනුන්ගෙන් අහගත්ත විඥාන දැනීමකට මේ සීමිත දැනීමකට තණ්හාවත් එක්ක අපි බැඳීලා තියෙන්නේ. එතනින් එහාට අපි කිසිම දෙයක් යථාර්ථයක්වත් කිසිම දෙයක්වත් අපි දන්නේ නැහැ. අපි දැනගෙන ඉන්නේ මේ සීමිත රාමුවක සීමිත කොටුවක අපි මේ ළිඳේ ඉන්න ගෙම්බ වගේ. එතනින් එහාට මේ ඉන්ද්‍රිය පහේ ආයේ අත්දැකීම් මැරෙන්න අපිට වෙන කිසිම දෙයක් දන්නේ නැහැ. අන්න බුදුරජාණන් වහන්සේ එතනින් එහාට මේකේ ගැඹුර පෙන්වුවා, මේකේ යථාර්ථය පෙන්වුවා අපිට. මොකද්ද පෙන්වුවේ? ඔය ඔබ විසින් දකින රූප නෙවෙයි. ඔබගේ ඇසට රූප ඡායා ගැටුණද, කනට ශබ්ද තරංග ගැටුණද, නාසයට ගන්ධ කලාප ගැටුණද, දිවට රස ස්පර්ශයක් ලැබුණද, කයට පහස ලැබුණද, ඒ ඔබට අඳුනගන්න බෑ. ඒ අඳුනා ගන්නා ශක්තියක්, ඒ අඳුනා ගන්නා ඉන්ද්‍රියක් ඔබට නැහැ. ඔබට තියෙන්නේ ඔය ගැටෙන මොහොතට ඔබ අන්ධකාරයෙන් මුලා වෙලා තියෙන ඔය මනස. එහෙම නැත්නම් ඔබගේ ක්‍රියාත්මක වෙන සිත ක්‍රියාත්මක වීම. එහෙමත් නැත්නම් ඒක මානසිකාර්යය. ඔය ගැටෙන මොහොතේ මේ මානසිකාර්යය ඔබ තුල අවදි වෙනවා. අවදි වෙලා ඇසට ගැටෙන ඡායාව එතනම ඉවරයි. කනට ගැටෙන තරංගය එතනම ඉවරයි. විදුරුවල් හයටම ගැටෙන ස්පර්ශ සියල්ලම ගැටෙන මොහොතේම ඉවර වෙලා යනවා. දැන් අපිට දකින්න රූපයක් බාහිරින් ඇස උදව් කරන්නේ නැහැ. ඇස දන්නේ නැහැ මේ කතාව. කන දන්නේ නැහැ බාහිරින් අපිට ස්පර්ශයක් ලැබෙන්නේ නැහැ. අන්න ඒක නිසා තමයි මේ මන අවදි කරලා මානසිකාරයේ ක්‍රියාත්මක කරලා තණ්හාව විසින් අවිද්‍යාව තුළ අපිට විඥාන දැනීම තුළ තියෙනම රූපයක් අපිට පහල කරලා දෙනවා. පහල කරන්නේ නැහැ, අපිව මුලා කරනවා. එතකොට මේ පහල කරන රූපය මානසිකාරයේ තුලින් බාහිර රූපයක් විදිහට සලකලා එය විඳිනවා, ඒක හඳුනගන්නවා, ඒක සකස් කරගන්නවා. ඒ අර පරණ දැනීමට අනුව නැවතත් අලුත් දැනීමක් මෙතෙන්ට ලැබලා දෙනවා. අන්න ඔය කාරණා වලට තමයි අපි කියන්නේ අරමුණ කියලා. සෑම අරමුණකම හොඳට විග්‍රහ කරලා බලන්න, හොඳට විමර්ශනය කරලා බලන්න මේ දොරවල් හයෙන් එන සෑම අරමුණකම රූපයක්, වේදනාවක්, ඒකට අඳුනා ගන්න සංඥාවක්, ඒක සකස් වීමක්, දැනීමක් ලබා ගන්නවා. සෑම අරමුණකම තියෙන මේ කොටස් පහ මොනවද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. එතකොට කවුද මේක කරේ? අවිද්‍යාවත්. අවිද්‍යාව කියන්නේ ඇත්ත නොදන්නාකම සහ මේ තණ්හාව. කොහෙද මේ තණ්හාව තිබුණේ? අපි තුලම තිබුණු තණ්හාවක්. බාහිර ලෝකෙන් තණ්හා භාවි නැහැ. බාහිර ඇසෙන් කන්නේ නාසෙන් දිවෙන් කයෙන් තණ්හාවක් එන්නේ නැහැ. මේ තණ්හාව නැගිටින්නේ අපි තුලම ඉතිරි කරගෙන තියෙන තණ්හාව. අන්න අපි තුලම තියෙන තණ්හාව අවදි වෙලා මේ මානසිකාරය හරහා මෙන්න මේ ඡායාව, මැරිලගේ ඡායාව රූපයක් විදිහට සලකලා අන්න රූපයක් විඳිනවා, සංඥාවක් ගන්නවා, සකස් කර ගන්නවා, දැනීමක් ලබා ගන්නවා. මෙන්න මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පහම එතකොට මේ මානසිකාරය තුල මේ මොහොතේ මනෝ වශයෙන් මේක නාම වශයෙන් අපිට ක්‍රියාත්මක වෙනවා. අන්න එතකොට එතන තමයි අපි ඇසෙන් දැක්ක කියලා රූපයක්, ශබ්ද රූපයක්, ගන්ධ රූපයක්, රස රූපයක්, පොට්ටබ්බ රූපයක්, ධම්ම රූපයක් අපිට පහළ වෙනවා. ඒ රූපේට තමයි අපි නාම රූප කියන්නේ.
එහෙම නැත්නම් අපි ඕකට තමයි චිත්ත රූප කියන්නේ. ඒකෝර නාම රූප බාහිරින් ආවේ නැහැ. නාම රූප පිටින් ආවේ නැහැ. මේ නාම රූපේ සකස් කළ දුන්නේ කවුද? අපි තුලම තියෙන අතීත විඥාන කෙලෙස් ශක්තිය. අපි මනුන්ගෙන් අහලා ඉතිරි කරගෙන තියෙන කෙලෙස් ශක්තිය මේ මොහොතේ අවදි වෙනවා. අවිද්‍යා මනස අන්ධකාර මනස තුල නැති රූපයක් ඇත කියන මුලාව තුල අන්න අවිද්‍යාව. නැති රූපයක් ඇත කියන මුලාව තුල මෙන්න මේ තණ්හාව ක්‍රියාත්මක වෙලා නැති රූපයක් විඳිනවා, හඳුන ගන්නවා, සංඥාවකින් සකස් කර ගන්නවා, දැනීමක් ලබා ගන්නවා. අතීත විඥාන කෙලෙස් ටික මතුවෙලා මේ මොහොතේ ක්‍රියාත්මක වෙලා නාම රූපයක් සකස් කරා. විඥාන පත්‍ය නාම රූපං මෙන්න සකස් කරලා දුන්නා. මොකද අවිද්‍යා පත්‍ය සංඛාරයක් සකස් කරා. අතීත විඥාන තණ්හා ශක්තිය නැකිදලා නාම රූපයක් සකස් කරා. සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප. දැන් මේ නාම රූපේ මොකද කරන්නේ? අන්න අපිට පෙන්වලා දෙනවා මේ නාම රූපය තුල හැඩය මේකයි, වර්ණය මේකයි, හොඳ නරක මේකයි, සුවඳ ගඳ මේකයි. මේ සේරම නාම රූපේ අන්තර්ගතයි. කොහෙන්ද මේවා අන්තර්ගත වුනේ? බාහිර ලෝකෙන් නෙවෙයි. අර විඥාන දැනීම තුල අනුෂය කෙලෙස් හත නැකිටලා මෙන්න මේක කොහොම මේ නාම රූපයට තුල් කරලා දෙනවා. ඒකට මොකද්ද මේ වෙන්නේ? විඥාන පත්‍ය නාම රූපම් පහළ වුණා. නාම රූපය නිසා මේකට මුලා වෙන සිත, මේකට මුලා වෙන මනස නැවත වතාවක් හරියට හරි මේක තමයි රූපය කියලා පිළිගත්තා. නාම රූප පත්‍ය විඥාන වුණා. දැන් බලන්න මෙතන විඥාන පත්‍ය නාම රූපම් වෙලා වර්තමාන මොහොතේ නාම රූප පත්‍ය විඥාන දැනීමක් ආය ලබා දුන්නා. දැන් එතකොට මේ අවිද්‍යා මනස, රැවටෙන මනස, මුලා වෙන මනස කාටද අයිති? කාටවත් අයිති නෑ. කවුද මේ ඇසට රූප ඡායා ගැටුනේ? කවුද මේක එතන මේ විනාශ කරේ? කවුද මේක මේ තණ්හාව මේ මොහොතේ නෑ අවදි කරේ? කවුද මේ මොහොතේ විඥාන දැනීම ක්‍රියාත්මක කළ? කිසිම කෙනෙක් මෙතන ක්‍රියාත්මක වුණේ නෑ. සත්‍යේ පුජ්‍යලෙක් මෙතන ක්‍රියාත්මක වුණේ නෑ. මේක අනාත්ම ධර්මයක්. මේක මේ කෙලෙස් ක්‍රියාත්මක වෙන ආකාරය මෙන්න අවිද්‍යාව තුල අපිට රැවටෙන මොහොත, මෙන්න රැවටීම ආරම්භ වෙන මොහොත. මෙතන කරපු කෙනෙක් නැහැ. මෙතන අනාත්ම ධර්මයක්, සත්‍ය පුජ්‍යලයක් මේක කරේ නැහැ. නමුත් අපි අවිද්‍යාව නිසා අපි මොකද වෙන්නේ? අපි හිතනවා, අපි රැවටෙනවා, අපි මුලා වෙනවා, අපි ඉගෙනගෙන තියෙනවා. මේ රූපය මටයි මමයි දැක්කේ, මටයි ඇහුනේ. අන්න එතන මේ නාම රූප පහළ වෙනකොට මේ කෙලෙස් නිසා නාම රූපෙන් විඥාන දැනීමක් එනකොට මේ කිසිම කෙනෙක් නොකරපු අනාත්ම ධර්මයක් හේතු නිසා හටගත්ත ධර්මයක්. ඇයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්ට හේතුඵල ධර්මයක් දේශනා කරේ? මේක කෙනෙක් කරේ නෑ. මේ අවිද්‍යාවත් තණ්හාවත් එකතු වෙලා තමයි මේ ස්කන්ධ පහකින් යුක්ත නාම රූපයක්, විඥාන දැනීමෙන් යුක්ත නාම රූපයක් මේ මොහොතේ නැවත දැනීමක් අපිට දුන්නා. නාම රූපච්ඡ විඥාන. එතකොට දැන් මෙතන හොඳට කල්පනා කරලා බලන්න, හිතලා බලන්න. කවුරුත් කරපු දෙයක් නෙමේ, අපි හිතලා කරගන්න දෙයක් නෙමේ. නමුත් මෙතන මේ නාම රූපය ක්‍රියාත්මක වෙන ආකාරය අවිද්‍යාව නිසා, අන්ධකාරය නිසා අපිට වැටහෙන්නේ නැහැ, අපිට පේන්නේ නැහැ, අපිට ඇහක් නැහැ. ඒ නිසා අපේ සිත හැම වෙලේම කෙනෙක් මෙතන මුලා වෙන්නේ නැහැ. මේ සිත මුලා වෙනවා. මේ නාම රූපයේ පහළ වුණු සිත මුලා වෙනවා. මුලා වෙන්නේ කොයි විදිහටද? බාහිර ලෝකේ රූපයක් මේ මස හැට දැක්ක. කවුද දැක්කේ? බාහිර ලෝකේ යමක් දකින්න නම් දකින්න ඇසක් ඕන, ඇසට අයිතිකාරයෙක් ඕන. අන්න සාපේක්ෂ ලෝකයක් තුල මම කියනවා. එතකොට දැන් බලන්න මේ නාම රූප විඥාන මායාව අපි රවට්ටන හැටි. දැන් කොච්චර ලොකු රැවටීමක්ද ඇති කරේ? සාපේක්ෂ ලෝකයක් බාහිර රූපය දැක්ක කියලා මේ නාම රූප විඥාන මායාව පහළ වෙනකොට එකවරටම අපේ සිත මුලා වෙනවා. බාහිර ලෝකෙකුයි මේ පේන්නේ, බාහිර ලෝකෙකුයි මේ ඇහෙන්නේ, බාහිර ලෝකෙකුයි මේ දැනෙන්නේ, බාහිර ලෝකෙකුයි මේ හිතෙන්නේ. අන්න එතකොට විඥානය තුල පෙන්නවා මේ ස්කන්ධ ලෝක පෙන්නවා. අන්න ඒ දැනීම රැවටෙන තැන අන්න මේ ස්කන්ධ පහකින් යුක්ත රූප පෙන්නවා, ශබ්ද රූප පෙන්නවා, ගන්ධ රූප පෙන්නවා, රස රූප පෙන්නවා. කොයිද මේවා පහළ වෙන්නේ? බාහිර නෙමෙයි,
මේ අන්ධකාර මනසේ මේ අවිද්‍යා මනසේ මේ කෙලෙස් ක්‍රියාත්මක වෙන මනසේ තමයි මෙන්න මේ විදිහට ස්කන්ධමය රූප ගණනාවක් පෙන්වලා දෙනවා. සිත මුලා වෙනවා. ඇයි අවිද්‍යාව කියන්නේ අන්න ඒකයි. මේ සමාතුල වෙන මනසෙම වෙන ක්‍රියාකාරීත්වයට සිතම මුලා වෙනවා. අන්න ඒක තමයි අවිද්‍යාවේ අදහස. අවිද්‍යා අන්ධකාරය කියන්නේ ඔන්න ඕකයි. එතකොට කල්පනා කරලා බලන්න. මැරිලා ගිය ඇසට ගැටුණු ඡායාව, නිරුද්ධ වෙලා ගිය තරංගය කනට වැදුණු රූපයක් නොවනකොට දැන් මේ වේදනා සංඥා සංකාර විඥාන කියන නාම රූපේ සකස් කරගෙන තියෙන රූපයක් තිබිලද? නෑ. අතීත විඥාන තණ්හාව ක්‍රියාත්මක වුණාට රූපයක් ලැබෙනවද? අපි ළඟ රූප එකතු කරගෙන තියෙනවද කොහේ හරි? නෑ. කෙලෙස් ශක්තිය මේ නැගිටියේ රූප නෙමේ. කෙලෙස් ශක්තිය ක්‍රියාත්මක වෙලා මේ විදියට සිත මුලා කරනකොට කෝ දැන් මෙතන දැකපු රූපයක්? කෝ දැන් නාම රූපයේ තුල රූපයක්? කෝ දැන් මේ නාම රූපයේ තුල ශබ්ද රූපයක්? ගන්ධ රූපයක්? කෝ මේ නාම රූපයේ සම්පූර්ණයෙන්ම විඥාන මායාවක්. සම්පූර්ණයෙන්ම මේක ක්‍රියාත්මක වෙන විඥාන මායාවක්. එතකොට මේ මායාව තුල තමයි මේ අපි යමක් කියලා පිළි අරගෙන තියෙන්නේ බාහිර ලෝකේ. එතකොට මේ මොකද්ද අපි පිළි අරගෙන තියෙන්නේ? රූපයක් නොවන තැන වේදනා සංඥා සංකාර විඥාන. පැහැදිලිනේ? රූපයක් නැති තැන විඳිනවා. රූපයක් නැති තැන රූපයකට නමක් දෙනවා. රූපයක් නැති තැන සකස් කරගන්නවා විඳීමක්. රූපයක් නැති තැන දැනීමක් ලබා ගන්නවා. එතකොට මේ මොකද්ද අපිට දීලා තියෙන්නේ? මේ කෙලෙස් තණ්හාවත් අවිද්‍යාවත් එකතු වෙලා මේ හේතු දෙකක් එකතු වෙලා මොකද්ද අපිට දීලා තියෙන්නේ? මායා ලෝකයක්. අන්න මේ මායා ලෝකේ පේන්නේ නැති නිසා, අඳුර ගන්න නැති නිසා අපි හැරුණ බාහිර ලෝකෙට රූප ලෝකයක් විදියට. අපි දැන් අන්න බාහිර ලෝකෙන් සැප වෙනවා. බාහිර ලෝකෙන් දුක වෙනවා. බාහිර ලෝකෙන් මගේ කරගන්න බලනවා. බාහිර ලෝකෙ මට කැමති විදියට පවත්ව ගන්න හදනවා. බාහිර ලෝකෙ මං අකමැති දේවල් ප්‍රතික්ෂේප කරනවා. බාහිර ලෝකෙ සියල්ලම මම විඳින්න උත්සාහ කරනවා. අන්න එතන තමයි නැති ලෝකයක් අපි මේ අපේ මනස තුල විඳින්න උත්සාහ කරනවා. මෙතන තමයි අපි ලෝකයට අහු වෙලා තියෙන්නේ. මේකට තමයි මේ සත්ත්ව පුජ්‍යල දෘෂ්ටියකින් අපි ලෝකයකට අහු වෙලා තියෙන්නේ. මෙතන සත්ත්වේ පුජ්‍යලේ ආවේ නැහැ කොහෙන්වත්. මෙතන ආවේ රැවටීමක් විතරයි, මුලාවක් විතරයි. මේ ක්‍රියාත්මක වෙන තැන බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරලා දුන්නා. මේක කෙනෙක්වත් මේ ක්‍රියාකාරීත්වය තුල නැහැ. මේ අවිද්‍යාවත් තණ්හාවත් කියන හේතු නිසා ඇති වෙන ඵලයක් තමයි ඔය නාම රූප මායාව. ඔය නාම රූප මිරිඟුව, ඔය නාම රූප මායාව. දැන් එතකොට මේ නාම රූපයට බැසගත්ත කවුද බැසගත්තේ? තණ්හාවෙන් බැඳුණා. තණ්හාවයි මේ නාම රූපයට බැඳුනේ. කෙලෙස් ටිකයි මේ බැඳුනේ. ද්වේෂයයි මේකට බැස්සේ. මෝහයයි මෙතන බැඳුනේ. මේ ලෝභ දේශ මෝහ තුනයි මේ නාම රූප විඥාන මායාවට බැසගෙන සත්‍යයක් සහ බාහිර ලෝකයක් කියන මුලාව පහල කරලා දුන්නා. දැන් මේ මුලාව තමයි ක්‍රියාත්මක වෙන්නේ. අන්න දැන් එතකොට සත්‍යයක් නෙමෙයි මෙතන රැවටීමක්, මුලාවක්. සත්‍යයක් කියන හැඟීමක්, දෘෂ්ටියක්, රැවටීමක් විතරයි. මෙන්න මෙතන තමයි මේ නාම රූපේ පිළිගන්නාතෙක් අපිට සත්‍ය පුද්ගල දෘෂ්ටියක් පහළ වෙනවා. ඒක මුලාවක් දෘෂ්ටියක්, නැතුව සත්‍යයක් නෙමෙයි. සත්‍යයක් නොවන බව පැහැදිලි කරා අපේ බුදුපියාණන් වහන්සේ. මේක මේ හේතු නිසා හටගත්ත ධර්මයක්. හේතු නිසා හටගත්ත ධර්මයක් නම් එතෙන් අයිතිකාරයෙක් නෑ, ඒක අනාත්මයි. හේතු නිසා හටගත්ත ධර්මයක තියෙන ස්වභාවය තමයි හේතුවත් ඵලයත් ඇතිවීම තුළම නැති වෙලා යනවා. හේතුව මොකද්ද? අවිද්‍යාව තණ්හාව. ඵලය මොකද්ද? නාම රූප විඥාන මායාව. එතකොට දැන් බලන්න, හේතු නිසා හටගන්නව හැරෙන්න කිසිම කෙනෙකුට බෑ. තමන්ගේ ශක්තියක්, බලයක්, අයිතියක් නෑ නාම රූපයක් සකස් කරන්න. කවදාකවත් කිසිම කෙනෙකුට මේ ලෝකේ බලයක් නෑ නාම රූපයක් සකස් කරන්න. නාම රූපය සකස් කරන්නේම අපේ හිතේ. රූප සංඥා ටික සකස් කරන්නේම අපේ නිමිති ටික අරමුණ තුළ සකස් කරන්නේම හේතු පමණමයි. අන්න ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරා, ඔබ සතුටු වුණත්, දුක් වුණත්, කොයි ආකාරයෙන් මේක වින්දත්,
පින්කරත් පව් කරත් හැම අවස්ථාවකම මේ ඔබට ලැබිලා තියෙන්නේ හේතු නිසා හටගත් ධර්මයක්. එතකොට මේක වැරදි වැරද්දයක්. මේක අපි අතහැරිය යුතු දෙයක්. මේක ඇත්තටම දැන් බලන්න අවිද්‍යාවත් තණ්හාවත් එකතු වෙලා මේ හටගත් හේතුඵල ධම තුල සිත මුලා වුණාට නාම රූපයකට. මෙතන නාම රූපයක් හටගත්තද නෑ නේද? නාම රූපයක් හටගන්න බෑ නේද? ඇයි? කෝ රූප? විඳින රූප කෝ? අඳුනගන්න සංඥාවකින් කෝ නාම රූපයක්? දැන් රූපයක් නැතුව නේද මේ නාම රූපයකට අහු වෙලා තියෙන්නේ? එතකොට ඔක කිස් නේද? නාම රූපයේ ඇතුළ මොනවාද? කිස්. ඔක කිසිම හරයක් නෑ. ඔක කිසිම සාරයක් නෑ. ඔක කිසිම වටිනාකමක් නෑ. ඔය නාම රූපයේ සම්පූර්ණයෙන්ම කිස්. ඔක ඇතුළේ මුකුත් නෑ. මායාවක් විතරයි. ප්‍රතණ්හාව කරන මායාව. අපි දැන් එතකොට ඔය නාම රූපේ නේද ඇත්තයි කියලා මේ දරවල් හයෙන් බාහිර ලෝකෙ පස්සේ දුවන්නේ, මිරිඟුවක් පස්සේ නෙමෙයිද මේ දුවන්නේ? එතකොට අන්න ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරා ඔය නාම රූපය මේ හේතු නිසා හටගත්ත ධර්මයක්. හේතුඵල ධමක්. හේතුඵල ධමක් කියන එකේ අර්ථය මොකද්ද? සත්වේ පුජ්‍යලෙක් නොවන, සත්වේ පුජ්‍යලෙක් විසින් නොකරන, සත්‍යයකට පුජ්‍යලයකට අයිති නොවන, සත්‍යයේ පුජ්‍යලෙක් ඇති නොවන ක්‍රියාකාරීත්වයක් තමයි හේතු නිසා පමණමයි මේ ඵලය පහළ වෙන්නේ. එහෙනම් මොහොතක් පාසාම මේ අපේ ක්‍රියාත්මක වෙන අරමුණු, එහෙම නැත්නම් නිමිති ගැනීම, එහෙම නැත්නම් සිටිවිලි මොනවද? හේතුඵල ධමයක් පමණයි. අන්න ඒක නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මේක හේතුඵල ධමයක් මිසක සත්‍ය පුජ්‍යල දෘෂ්ටි මෙතන නෑ කොයි වෙලාවකවත්. මෙතන සත්පුද්ගල දෘෂ්ටියකට අහු වෙන්න අපි මුලා වෙනවා විතරයි. මෙතන හේතුඵල ධමයක්මයි මේ ක්‍රියාත්මක වෙන්නේ. අන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ විඥානයේ මායාවක් නම් නාම රූපයේ තුල කිසිම රූපයක් නැතුව හිස් බවක් නම් තියෙන්නේ. මෙතන මොකද්ද මේ ධර්මතාවේ? හේතු නිසා යම් ධර්මතාවයක් පහළ වෙනවද? ඒ ධර්මතාවය හටගත් මොහොතෙම නැසෙනවා. ඉමස්මින් සති ඉදන්න ඉදං හෝ, ඉමස්මින් අසති ඉදන්න හෝ. හේතු තියෙන තෙක් මේ ඵලය පහළ වෙනවා, හේතු නැති මොහොතක මේ ඵලය පහළ වෙන්නේ නැහැ. එහෙනම් අපි කරන දෙයක් නම් අපිට දිගටම මේක කරගෙන යන්න පුළුවන්. සත්‍යය කරන එක නෙමෙයි, හේතු තියෙනකම් පමණමයි මේක පහළ වෙන්නේ. හේතු නැත්නම් මේ පහළ වෙන්නේ නැහැ. ඇයි මේකේ තියෙන වැරද්ද? මොකද්ද මේ නාම රූප විඥාන මායාවට අහු වෙලා සක්කාය දෘෂ්ටියකට අහු වෙලා මොකද්ද මේකේ තියෙන වැරද්ද? වැරද්ද තමයි මෙතන රැවටෙනවා මනස. අරමුණක් හදා ගන්නවා, හේතුඵල ධර්මයක් හදා ගන්නවා. ඒ හේතුඵල ධර්මය බුදුරජාණන් වහන්සේ පෙන්වුවා ඔබ දැන් මේ මොහොතේ විඥාන මායාවකට අහු වෙලා ඒක ඔබ බාහිර ලෝකයේ කියලා පිළි අරගෙන අන්න ඒ තුළ ඔබ නැවතත් අරක උපාදාන කරගෙන අල්ලගෙන දැනින් අල්ලගෙන බැඳගෙන මේක අන්න ඒව තමයි සංයෝජන කියන්නේ. බැඳගන්න මොහොතට ඔබට බාහිර ලෝකයේ සහ දකින ඔබ පහළ වෙනවා. අන්න ඒකට තමයි උපාදාන කියන්නේ. ඒ නිසා ඔබ මේක පවත්ව ගන්න උත්සාහ කරනවා භවය. අන්න ඒක නිසා මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? උපත මරණය කියන. මොනවද මේ උපත මරණය? සත්‍යයක් ඉපදුනේ මැරුනේ නැහැ. මෙතන ඇති වුණා මොනවද? පංච උපාදානස්කන්ධ පහළ වුණා. ආයතන පහළ වුණා. මොනවද මේක විඳින ආයතන? මනසේ පහළ කරගත්තා. ඇයි මේක බාහිර රූපයක් ඇසෙන් බලනවා නෙමෙයි, මනසෙම සකස් කරගත්ත විඥාන මායාවක්. මෙන්න මේ මනසෙම, මනස විසින්, මනස තණ්හාව විසින්ම මනසේ පහළ කරගත්ත මායාවක් විඳිනවා. ඒ විඳීමට ආයතන හයක් අවශ්‍යයි. අන්න ඒක නිසා සලායතන පහළ වුණා. ඒ වගේම පවත්වාගෙන බිඳගන්න වෙනවා, භව වෙනවා. සලායතන පත්‍ය පස්ස පත්‍ය වේදනා, වේදනා පත්‍ය තණ්හා, භව වෙන, භව වෙනකොට ස්කන්ධයෝ ඉපදෙනවා, ආයතන ඉපදෙනවා. ඒකෝට ඉපදෙන්නේ, පහළ වෙන්නේ ස්කන්ධ ආයතනම්, මැරෙන්නේ මොනවද? ස්කන්ධ ආයතන මැරිලා යනවා. අන්න ජාති ජරා මරණේ. අපි අපිට උනේ මොකද්ද? ස්කන්ධයෝ පහළ වුණා, ඒ ස්කන්ධය ආයතනයි පහළ වුණා. මේ අවිද්‍යා තණ්හාව විසින් පහළ කරා. ඒ පහළ කරන ස්කන්ධ ආයතනය අර වේගය තුල, හේතුඵල ධමයේ වේගය තුල නැසීලා ගියා. ඉතුරු නැතුවම නැසුණා. අපි මේක දන්නේ නැහැ, අපි මේක දැක්කේ නැහැ, අපි මේකට රැවටුණා,
අපි තීරණය කරගත්ත නාම රූපයේ පහළ වෙනකොට සංහාව එකට බැසගෙන අපිට පින්නලා දුන්නා බාහිර ලෝකයක් සත්‍යයක් මෙතන ඉන්නවා ඒක දකින්න අන්න මේ ආත්ම දෘෂ්ටිය නිසා මේ සක්කාය දෘෂ්ටිය නිසා අපි පිළි අරගත්ත මේ හේතුඵල චක්‍රය තුල මේ භව චක්‍රය තුල හේතුඵල ධර්ම කියන මේ මේ ක්‍රියාකාරීත්වය තුල අපි හැම ක්ෂණයකම රැවටෙනවා මෙතන සත්‍යයක් සහ බාහිර ලෝකයේ කියලා අන්න ඔය සක්කාය දෘෂ්ටියකින් සත්‍යබුද්ධින දෘෂ්ටියකින් පවතින ලෝකයක් පිළිගන්න ලෑස්ති වෙලා ඉන්න අතෙක් අපිට මම කියන මුලාව සක්කාය දෘෂ්ටිය අපිට පහළ වෙනවා ඒ පහළ වෙන්නේ බාහිර ලෝකයේ සහ දකින මමෙක් ඉන්න අතෙක් විතරයි ඒක වෙන්නේ අපිට මුලාව තුල විතරයි අපි හරියට මේ නාම රූපය මායාවක් බව හිස් බව දකිනවා නම් ඒක විඳින්න සත්‍යයකට බාහිර ලෝකයෙන් විදිහක් නැහැ අපි තේරුම් ගන්න ඕන මෙතන බාහිර ලෝකයක් නෙමෙයි මේ පහළ වෙන්නේ අවිද්‍යාව තණ්හා හේතු කරගෙන මානසෙම වෙන මුලාවක් බව තේරුම් ගන්න ඕන. අන්න ඒක නිසා තමයි අපි නාම රූපය වටිනාකමක් නොදෙන්නේ අපි උදේන. අන්න ඒ නිසා හැම මොහොතෙම අපි තේරුම් ගන්න ඕනේ ස්කන්ධය ඉපදෙනවා මැරෙනවා ආයතන ඉපදෙනවා මැරෙනවා ජාති ජරා මරණය එතනයි. ස්කන්ධය මැරෙනකොට මුලාවක් තුල මම සහ බාහිර ලෝකයේ කියන තණ්හාව උපාදාන කරන සකස් කරන දුන සක්කාය දෘෂ්ටිය නිසා රැවටීම නිසා අන්න දැන් මේ දැකීම විඳීම උපත මරණය මේ ස්කන්ධයන්ගේ උපත මරණය මගේ උපත මරණය බවට රැවටිලා දැන් බලන්න හේතුඵල ධර්ම නොදන්නාකම තුල හේතුඵල ධර්ම ගැන අධ්‍යයනයක් නැතිකම තුල හේතුඵල ධර්ම පැහැදිලි කරගත්තේ නැතිකම තුල මේ අවිද්‍යා අන්ධකාරයෙන් මුලාවෙන් ජීවත් වෙන තාක්කල් කොයි තරම් භයානක සසර ගමනක් නැති සසර ගමනක් මවා ගන්නව නේද මෙතන නාම රූපයේ හිස් නාම රූපයේ මායාව ඒක අවිද්‍යා තණ්හා නිසා ඒ පහළ වුණු ධර්මයක් හේතුඵල ධර්මක් ඒ තුල එතනම ඇති වුණ තැනම නැති වෙලා යනවා එතකොට එතනම නැති වෙලා යනවා නම් දැන් මේ චලායතනයන්ගෙන් විඳින්නේ මොකද්ද උපාදාන කරගන්නේ මොකද්ද තණ්හාවෙන් අල්ලගන්නේ මොනවද සකස් කරලා විඳින්නේ මොනවද මමයි මගේ කියලා පිළිගන්නේ මොනවද මේ ඔක්කොම බොරු නේද කැවටීම් නේද මුලාවක් නේද අන්න එහෙනම් මේක වෙන දේ වෙන හැටියට බලමු අපි මේ සිද්ධ වෙන සිදුවීම එහි තියෙන ආකාරයට බලමු අපි මේ නැති ලෝකයක් විඥාන මායාව තුළ බාහිර ලෝකයක් කියන රැවටීමත් ඇසට කන්නේ නාසයට දිවට කයට පේනවා ඇහෙනවා දැනෙනවා කියන රැවටීමත් ඒ දකින්නා මමයි කියන මුලාවත් අතහැරලා ඒ රැවටීම් ටික අතහැරලා මේ සිද්ධිය සිදුවෙන මේ හේතුඵල ධර්ම ක්‍රියාත්මක වීම තුළ වෙන ඇත්ත ඇති සැටියෙන් අපි හැරිලා බලමු අපේ තීරණ අතහරිමු අපි අනුන්ගෙන් අහගත්ත මේ බොරු ටික අතහරිමු අපි සම්මත ලෝකේ අඳුන ගන්න අවශ්‍ය වුණා ඒක සම්මත ලෝකයට පමණක් බාර දෙමු ඒක පරමාර්ථ ලෝකයට අධ්‍යාත්මික ලෝකයට ලෝකෝත්තර මාර්ගයක් අනුගමනය කරන්න ඒ දැනුම අපිට ප්‍රයෝජන වෙන්නේ නැහැ ඒ නිසා අපි ඒක සම්මත ලෝකේ පරිහරණයට පමණක් ඉතුරු කරලා ලෞකික ලෝකයට පමණක් ඒ අනුන්ගෙන් ගත්ත දැනීම ඉතුරු කරලා අපි මෙතන මේක ඇත්ත ඇති සැටියෙන් බුදු පියාණෝ අපිට පෙන්නලා දුන්න විදිහට ඇත්ත ඇති සැටියෙන් අපි විමර්ශනය කරලා හොයලා බලමු. අන්න දැන් බලන්න ඇත්ත ඇති සැටියෙන් මේ විඥාන මායාවක් නම් අපිට කෝ රූප එහෙමනම් ඇසට රූප බලන්න පුළුවන්ද බාහිර ලෝකයක් මෙතන තියෙනවද? එහෙමනම් මේක තණ්හාවෙන් අල්ලගන්න දෙයක් තියෙනවද? අල්ලගත්ත නිසා නේද ස්කන්ධ ලෝකයක් මැවිලා ආවේ. එතකොට ස්කන්ධ ලෝකයක් මවන්න පුළුවන්ද? හදන්න පුළුවන්ද තියෙනවද ස්කන්ධ ලෝකයක් මනසේ මේ මොහොතේ පුළුවන්ද කන්දක් මේ වෙලාවේ මහවිශාල පර්වතයක් කන්දක් මවාගෙන නාම රූපයක් විදියට පහල කරගෙන දරාගෙන ඉන්න පුළුවන්ද මහවිශාල මහ මොහොතක් ඔබට නාම රූපයක් විදියට පහල වෙනකොට ඔබට ඒක විඳ ගන්න පුළුවන්ද බලන්න අපි කොච්චර නම් රැවටීමක්ද මේ මායාවකට අහු වෙලා අන්න ඒ නිසා මෙතන මේ මුලාවක් පහල වුණොත් පමණයි මුලාව තුල පමණයි ස්කන්ධය පහළ වෙන්නේ ආයතන පහළ වෙන්නේ. ඒකට නැසෙන්නේ ස්කන්ධ ආයතන. මේ මැරෙන්නේ ස්කන්ධ ආයතන බව බලන්න සත්‍ය පුද්ගලයෙක් මැරෙන්නේ. එහෙනම් මම කියලා පිළිගන්න එපා. මේක හේතුඵල ධමයක් පමණමයි.
හේතුඵල ධර්මක් කියලා දේශනා කරේම අනාත්මයි කියලා පෙන්නන්න. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්වන අනාත්ම ධර්මයකට අපි අවිද්‍යාවෙන් රැවටිලා ආත්ම දෘෂ්ටියකට අහු වෙලා ඒක නිසායි අපිට සංසාර ගමනක් මෙතන මැවෙන්නේ. මොහොතක් මොහොතක් පාසා මේ කෙලෙස් විසින් අපිට සංසාර ගමනක් මවලා දෙනවා. ඒ සංසාර ගමන තමයි අපි මේ සසර ගමන විදිහට නානා ආකාරයෙන් ගත කරගෙන යන්නේ. අපිට මේක තේරුම් ගන්න මේක හොඳටම වෙලාව හොඳයි. අපිට මේ සුදුසු වෙලාව. ඒක නිසා අපි මේ හේතුඵල ධර්මයේ ඇත්ත ඇති සැටියෙන් විමර්ශනය කරමු. කරලා සත්‍යයක් නොවන තැනක සත්‍යයක් නොවන බව දකිමු. ඒක නිසායි බුදුහාමුදුරුවෝ දේශනා කරේ හේතුඵල ධර්මයේ න්‍යාය මොකද්ද? හේතුඵල ධර්මයේ ස්වභාවය මොකද්ද? හටගත් මොහොතේම හේතුවත් ඵලයක් නැසෙනවා. හේතුවත් ඵලයක් හටගත් මොහොතේම නැසෙනවා නම් එතන තියෙන්නේ නාම රූපයක්ද අනිත්‍ය ධර්මයක්ද? එතන ක්ෂය ධර්මයක් නේද තියෙන්නේ? වය ධර්මයක් නේද තියෙන්නේ? විඳින්න පුළුවන් ධර්මයක් එතන තියෙනවද? විරාගී ධර්මයක් නේද තියෙන්නේ? අනාත්ම ධර්මයක් නේද තියෙන්නේ? අන්න එහෙනම් හැම නාම රූපයක්ම පහළ වෙන්නේ මේ අවිද්‍යා තණ්හා හේතු කරගෙන විතරමයි. වෙන කිසිම රූපයක් සිතක් පහළ නොකර ඔබට පුළුවන්ද ඇසෙන් ලෝකේ බලන්න, කනෙන් ශබ්ද අහන්න? ඒ සියල්ලම එතකොට මනසේ පහළ වෙන නාම රූප නේද? ඒ සේරම නාම රූප විඥාන මායාවක් නේද? හිස් නේද? එතකොට හිස් නම් එතන බුදුහාමුදුරුව ඇයි පෙන්නන්නේ හිස් කියලා? ඇති වෙන මොහොතේම නිරුද්ධ වෙලා යනවා. දැන් මොකද මේ විඳින්නේ? ඇති වෙන මොහොතෙම නිරුද්ධ වෙලා ගියා නම් මොකද දැන් මේ විඳින්නේ? විඳින්න කිසිම දෙයක් නැහැ. නැතිව විඳිනවා. අන්න ඒක නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නවා එතන වෙන ඇති සිදුවීම, ඒ සිදුවීම වෙන ආකාරයෙන් බලන්න. ඒ සිදුවීම තියෙන ආකාරයට බලන්න. ඇත්ත ඇති සැකියෙන් බලන්න. අනුන්ගෙන් අහගෙන අපි මුලා වෙලා කෙලෙස් වලට ක්‍රියාත්මක වෙන ආකාරයට, කෙලෙස් රවට්ටන ආකාරයට, අවිද්‍යාවෙන් මුලා කරන ආකාරයට, තණ්හාව මේක බැහැගෙන සංයෝජන වලින් බැඳලා දෙන ආකාරයට අපි රැවටෙන්න ඕනේ නැහැ. එහෙම රැවටෙන්න ඕනේ නැහැ. අපිට පැහැදිලි කරලා දීලා තියෙනවා හරි ක්‍රමය. අන්න ඒ නිසා හටගත් මොහොතේම නැසෙනවා නම් නාම රූපයක් පවතින්නේ නැහැ. එහෙනම් සංඛාරයක් සකස් කරලා පවතින සංඛාරයක් දෙන්න බෑ. ඒක එතනම නිරුද්ධයි. එහෙනම් නාම රූපයක් දෙන්න බෑ හටගත් තැනම නැසෙනවා. එහෙනම් විඥානයක් දෙන්න බෑ හටගත් තැනම නැසෙනවා. එතකොට එහෙනම් ශලායතනයක් දෙන්න බෑ හටගත් මොහොතේම නැසෙනවා. නිරෝධයක් විතරයි, නිරුද්ධ වීමක් විතරයි. ස්පර්ශයක් දෙන්න බෑ එතනම නිරුද්ධයි. තණ්හාවක් දෙන්න බෑ එතනම නිරුද්ධයි. බිඳීමක් දෙන්න බෑ නිරුද්ධයි. එවනම් භවයක් දෙන්න බෑ නිරුද්ධයි. උපාදාන කරන්න යමක් ලැබෙන්නේ නැහැ. ඇයි? මේ 12ම එකින් එක එකින් එක එකින් එක සංඛාර පත්‍ය විඥාන සංඛාර ඇතොත් විතරයි විඥානයක් තියෙන්නේ. එහෙනම් සංඛාරයේ හේතුවක් විඥානයේ ඵලයක් දෙක මාතගත් යනම නැසෙනවා. විඥානයේ නිසයි නාම රූප පහළ වෙන්නේ. විඥානයත් හේතුවක් නාම රූපයත් ඵලයක් හටගත් යනම නැසෙනවා. එහෙනම් මේ 12ම තියෙන්නේ එතන 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 හේතුඵල න්‍යායට අනුව නිරුද්ධ වීමක්. අන්න එහෙනම් ඉමස්මින් අසති ඉදන්න හෝති. එහෙනම් මේ නොවුනොත් එසේ නොවේ. දැන් එතන මේ නොවුනොත් මෙසේ නොවේ කියන එක තමයි ඇත්ත. අපිට වෙලා තියෙන්නේ මොකද්ද? ඉමස්මින් සති ඉදං හෝති. මේ නාම රූපය ඇත්තයි කියලා පිළිගත්ත නිසා අපිට මේ චක්‍රේ පුරාම ඉමස්මින් සති ඉදං හෝති. මේ ඇත මේ වේ, මේ ඇත මේ වේ, මේ ඇත මේ වේ. අපි ඉන්නේ ඔතන. ඔන්න රැවටීම, ඔන්න අවිද්‍යාව. නමුත් ඇත්තටම මේක බැලුවොත්, ඇත්තටම මේක විමර්ශනය කරලා බැලුවොත් මොකද වෙන්නේ? ඉමස්මින් අසති ඉදං හෝති. ඇති වුණු තැනම නැති වෙලා යනවා නම් ඉමස්මින් අසති. අවිද්‍යාවට තියෙනවා හේතුවක්. මොකක්ද අවිද්‍යාවට තියෙන හේතුව? ආශව. කලින් අරමුණේ ගත්ත ආශව ටික මැරුණේ නැහැ. ඒ ආශව හේතු කරගෙන තමයි අවිද්‍යාව පහළ වුණේ. අවිද්‍යාවත් හේතුඵලයක්. එතකොට අවිද්‍යාව හේතුවක් නම් සංඛාරයේ ඵලයක් නම් ඒ දෙකම හටගත් යනම නිරුද්ධයි. ඉමස්මින් අසති ඉදන්න හෝති. ඔන්න ඔතනිනුයි අපි බලන්න ඕනේ. මේ ඇතොත් මේ වෙයි කියන එක නෙමෙයි, මේ නැතොත් මේ නොවේ කියන එකයි අපිට ඔතනින් පෙන්නලා දෙන්නේ.
අපිට මේ ධර්මයේ දරාගන්න නෙමෙයි බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්නේ. අපිට මේ ධර්මයේ දරාගන්න කිව්වේ නැහැ බුදුරජාණන් වහන්සේ. මේ ධර්මයේ දකින්න දකින්නේ මොකද? ඉමස්මින් අසති දන්න හෝති න්‍යාය අනුගමනය කරමු. අපි ඒක අනුගමනය කරමු. මං හිතනවා ඔයාලට මේක පැහැදිලි වෙනවා කියලා. එතකොට සත්‍ය පුජ්‍යලේ නොවන හේතුඵල දහම ක්‍රියාත්මක වෙනකොට එහි තියෙන ආකාරයේ එහි තියෙන ආකාරයට අපි බලන් දැහැද ගැහිමු. අන්න ඒකට තමයි අපි ධර්ම සාකච්ඡා කරන්නේ. අපි ධර්ම සාකච්ඡා කරන්නේ ඒකටයි. මොකද අපි ධර්ම සාකච්ඡා කරන්නේ මෙච්චර පැහැදිලිව අපිට භයානක සංසාර ගමනකින් නිදහස් වෙන්න අපේ බුදු පියාණන් වහන්සේ අපිට පෙන්නලා දුන්නා. ඔබ රැවටෙන්න එපා මේකෙන් තේරුම් ගන්න. එච්චර අපිට අනුකම්පාවෙන් ආදරෙන් කරුණාවෙන් උන්වහන්සේ සියලු දුක් තනියම විඳලා අපිට මේ මාර්ගයේ හොයලා දීලා අපි තවමත් මේ මාර්ගයේ රැඳෙන්නේ ඇයි? අපි තවමත් මේ කටුගොල් මුලාවක අහුවෙලා ඉන්නේ ඇයි? අපි මේක තේරුම් ගමු. අපි මේක ඇත්ත ඇති සැටියෙන් බලමු. එතකොට බලන්න එහෙමනම් ඇසට ගැටෙන තැනින්ම මේක ඉවර කරන්න, කනට ගැටෙන තැනින්ම මේක ඉවර කරන්න, ඒ මොහොතේ පහළ වෙන නාම රූපය මුලාවක් බව බලන්න, මායාවක් බව බලන්න. ඉතන තියෙන මිරිඟුවක් මිසක් රූපයක් ලැබෙන්නේ නැහැ. ඔබට නමක් දාන්න රූපයක් නැහැ. ඒක මිරිඟුවක් බව බලන්න. එතකොට එතන තියෙන න්‍යාය පෙන්නලා දෙන්න හටගත් මොහොතේම නැසෙන ධර්මතාවය. එහෙමනම් එතන තියෙන්නේ ක්ෂය ධර්මයක්, අනිත්‍ය ධර්මයක්. මේක කෙනෙක් කරන දෙයක් නෙමෙයි. හේතු නිසා හටගත්තොත් පමණමයි අපිට මේ අරමුණු පහළ වෙන්නේ. අරමුණු පහළ වෙන තැන විතරමයි මේ හේතුඵල ධම කියන ධර්මයේ සංවිධානය වෙන්නේ. වෙන ධර්ම පහළ වෙන්නේ නැහැ කොහෙවත්. අරමුණක් තුළ විතරමයි මේ හේතුඵල ධම සංවිධානය වෙන්නේ. එතකොට අරමුණ කියලා අපි කියන්නේ මේ හේතුඵල ධම ක්‍රියාත්මක වෙන මොහොතට. අන්න ඒක නිසා මෙතෙන් දෙහැරෙන්න. බාහිර ලෝකෙදී දකින්නකොට, බාහිර ලෝකෙ ඇහෙනකොට, බාහිර ලෝකෙ නිමිති එනකොට එක වහාම හැරෙන්න මේ සිතට හැරෙන්න. බාහිර ලෝකෙ නෙමෙයි ඔය පෙන්නන්නේ, සිතේම හටගත්ත නාම රූපයක් බව පෙන්නන්න. කවුද එතකොට මේක පෙන්නන්නේ? කොහොමද මේක අපි පෙන්නන්නේ? මේක කෙනෙක් කරන දෙයක් නෙමෙයි. අපි මේ ධර්ම සාකච්ඡා කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා. සරියුත් මහ රහතන් වහන්සේත් මේක පැහැදිලිවම දේශනා කරා. මොකද මේ ධර්මය අහගෙන අහගෙන යනකොට අපිට ඇහෙනවා පරතෝ ഘോഷිතයක් අපිට ලැබෙනවා. අනුන්ගෙන් අහලා දැනීමක් ධර්මයේ පිළිබඳව අපේ මනස ක්‍රියාත්මක වෙනවා. අන්න මොකද මේ අහන ධර්මයේ ශ්‍රී සද්ධර්මශ්‍රේ ශ්‍රී සද්ධර්මයේ අපේ ඉදිපියානෝ අපිට පෙන්වලා දුන්නු ධර්මයේ ශ්‍රී සද්ධර්මයේ අපි ශ්‍රී සද්ධර්මයේ සාකච්ඡා කරගෙන යනකොට පරතෝ ഘോഷිතය අරහා අන්න මේ අයිතිකාරයෙක් නැති මනසට මේ මොහොතේ ක්‍රියාත්මක වෙන මනසට මෙන්න මේක ඇහෙනවා. ඒ ඇහෙනකොට එතන පහළ වෙනවා දක්ෂකම. ඒ ශ්‍රී සද්ධර්මයේ ඇහිමෙන්මයි මේ දක්ෂකම පහළ වෙන්නේ. එහෙම නැත්නම් කුසල් පහළ වෙන්නේ. කුසල් සිත් පහළ වෙනවා. ඒ කුසල් සිත විසින් තමයි මේ හේතුඵල ධමයේ යථාර්ථය පැහැදිලි කරලා දෙන්නේ මේ මොහොතේ. අන්නේ කුසල් සිත මතු වෙනවා. ඒ කුසල් සිතට මතු වෙන්න ඉඩ දෙන්න ඔබ බාහිර ලෝකයක් ඇත්ත දකින්නා මම කියන තීරණය වහාම අතහරින්න. අතහැරලා මේ හේතුඵල ධමයේ ආකාරයට අනුව අන්න පින්නන්නේ නෑ. ඔක බාහිර ලෝකයක් නෙවෙයි. මේ හේතුඵල ධම නිසා මනසේ පහළ වෙන නාම රූප මායාවක්. මේ නාම රූපය හිස්, මේ නාම රූපයේ විඥාන මායාවකින් ඇදෙන්නේ. මෙතන ගන්ධ රූපයක් නැහැ. මෙතන තියෙන ධර්මතාවය මොකද්ද? අනිත්‍ය ධර්මතාවය. හටගත් මොහොතේම නැසෙන ධර්මතාවය. මේක ක්ෂය ධර්මතාවය. වය ධර්මතාවය. මේක කවුරුත් සම්බන්ධයක් නැහැ. හේතු නිසා පමණමයි. එහෙනම් ඔය න්‍යාය තුල කවදාකවත් නාම රූපයකට පවතින්න බෑ. නාම රූපයක් පවතින්නේ නැත්නම් කොහෙද උපාදානයේ තුල සත්‍යයක් ඉන්නේ? බලන්න නාම රූපයක් පවතින්න බැයි නම් නාම රූපය ඔබ ප්‍රතික්ෂේප කරනවා නම් නාම රූපය ඔබ හිස් බව මායාවක් බව දකිනවා නම් එතකොට කොහොමද නාම රූපය විඳින්නේ?
කොහොමද ඒ නාම රූපේට හැඳිනීමක් දෙන්නේ කොහොමද ඒ නාම රූපේ සකස් වෙන්නේ කොහොමද ඒ නාම රූපේ පිළිබඳ ඔබ මේ අහවල් දෙයි කියලා විඥාන දැනීමක් ලබා ගන්න අන්න ඔබ නාම රූපය අතහරිනවා නම් ඔතන ඇත්ත පෙන්නලා හේතුඵල ඥාය පෙන්නලා හේතුඵල ධර්මයේ ස්වභාවය පෙන්නලා අනාත්ම බව අනිත්‍ය බව මේක ක්ෂය බව වය බව විරාගී බව පෙන්නලා මේ නාම රූපය අතහරිනවා නම් ඔබට එතන ඒ නාම රූපය විඳීමක් ඉන්නේ සංඥාවක් දාන්න අවශ්‍ය වෙන්නේ එතන සකස් කිරීමක් ඉන්නේ නැහැ විඥානේ ඉන්නේ නැහැ රූප වේදනා සංඥා සංකාර විඥාන එතකොට එතන බැහැගන්නේ නැහැ පිළිගන්නේ නැහැ සකස් වෙන්නේ නැහැ රූප වේදනා සංඥා සංකාර විඥාන නැත්තම් තණ්හාවට බැඳෙන්න යමක් උතන ඉතුරු වෙන්නේ නැහැ එහෙමනම් විඥාන අතීත විඥාන තණ්හාව කෙලෙස් ක්‍රියාත්මක වෙන්න ක්‍රමයක් මෙතන නැහැ අපිට තණ්හාවට ඉඩ නොදී ඉන්න තරමට තමයි තණ්හාව ෂේ කරගන්න පුළුවන් තණ්හාව ෂේ කරන්න අපිට බාහිරින් බෑ මේ අරමුණ පහළ වෙන මොහොතේම නාම රූප පහළ වෙන මොහොතේම අපි සිහිය පවත්වන්න ඕනේ එතකොට මේ කුසල් චිත්ත විසින් බාහ්‍ය ලෝකෙට යොමු කරලා තියෙන සිහිය මේ නාම රූපේ පහළ වෙන තැනට හරවනවා අන්න සිහිය හැරෙන්න ඒ නාම රූපේ එවෙනවා සිහිය මේ හැරිලා ඒ නාම රූපේ විමර්ශනයකට දෙන්න නාම රූපේට රූපයක් නැහැ විඳින්න නාම රූපයක් වෙන්න නම් නාම කොටසයි රූප කොටසයි අවශ්‍යයි නාම කොටසට විඳින්න කෝ දැන් බාහිරින් රූපයක් ලැබුණේ නැහැ බාහිරින් රූපයක් ලැබුණේ නැත්නම් කොහොමද විඳින්ද වේදනා සංඥා සංකාර විඥාන කියන නාම කොටස් ටික දාන්නේ කොහොමද උතෙන්ට අන්න එතකොට නාමයට කරන්න දෙයක් නැහැ රූපයක් ලැබිලා නැත්නම් විඳින්ද වේදනා සංඥා සංකාර විඥාන නාම නැහැ එහෙමනම් නාම නැත්නම් මේ රූපයක් විඳින්න බෑ එහෙමනම් එතන නාම රූපයක් බවට පත් කරගන්න බෑ අන්න ඉමස්මින් අසති ඉදන්න හෝති ඒ නොවුනත් මේ නෝ නැත්නම් මේ නොවේ අන්න අපි මේ අවිද්‍යාව තණ්හාව එතෙන්ට එකතු වෙලා නාම රූපය රූපයක් ඇත කියන රැවටීම තුල නාම කොටස් අතර දෙන්නේ නෑ එකෙන්ට දෙන්නේ නැත්තේයි ඉමස්මින් අසති ඉදන්න හෝති නිසා මේ ඇති වෙන තැනම නැති වෙලා යන ධර්මතාවයක් නිසා මේක අනාත්ම ධර්මතාවයක් නිසා කුසල් සිතෙන් මේක විමර්ශනය කරනවා මේ ක්‍රියාත්මක වෙන්නේ කුසල් සිත එතකොට මේ කුසල් සිතෙන් ක්‍රියාත්මක වෙනකොට මේ විමර්ශනය දෙනකොට නාම කොටස් හතරට ඉදිරිපත් වෙන්න බෑ අන්න එතකොට නාම රූප බවට පත් කරගන්න බෑ නාම රූපයක් නැත්තම් ওই නාම රූපේ වටා තමයි අපි සංසාර ගමනම ගොඩනගාගන්නේ ඔය නාම රූපේ වටා තමයි අපේ ජීවිත කතාව ගොඩ නැගෙන්නේ. ඔය නාම රූපේ වටා තමයි අපේ ජීවිත ප්‍රවෘත්තිය ගොඩ නැගෙන්නේ. අපි නාම රූපේ සකස් වෙන්න දෙන්නේ නැතුව කුසල් සිතෙන් මෙතන සිහිය පැවැත්වුවා නම් අපිට සසර ගමනක් ගොඩ නගා ගන්න, අපේ ජීවිත ප්‍රවෘත්තිය රඳවා ගන්න, අපේ කෙලෙස් ශක්තිය ක්‍රියාත්මක කර ගන්න තැනක් නැහැ. අන්න එතකොට තමයි කෙලෙස් දුර්වල වෙන්නේ අන්න බුදුහාමුදුරුවෝ දේශනා කරා රත්න සූත්‍රයේ බීජ ක්ෂය කරගන්න කියලා අන්න පුරාණ බීජ ක්ෂය කරගන්න කිව්වා දැන් අතීත විඥාන තණ්හාව මෙතෙන්ට නාම රූපයක් බවට පත් කරන් දෙන්න හදන මොහොතේ අපි කුසල සිත මොකද්ද කරන්නේ නෑ ඒක පිළිගන්නේ නෑ නෑ මේක නාම රූපයේ හේතුඵල ධාමක් මේක රූපයක් නෑ විඳින දෙයක් ලැබින්නේ නෑ ඒක නිසා එතන මේක ෂේ කරලා දානවා දැන් කෝ එතකොට කීනම් පුරාණ වෙනවා නේද එතකොට දැන් බලන්න අතීත විඥාන දැනීමට පුළුවන් මෙතන නාම රූපය සකස් කරලා දෙන්නේ නාම රූපය සකස් කරලා දෙන්නේ බැයි නම් අතීත විඥාන දැනුමට එහෙම නැත්නම් අනුශය කෙලෙස් වලට මොකද වෙන්නේ කීනම් ක්ෂය වෙලා යනවා කීනම් පුරාණ අන්න පුරාණේ තණ්හාව ක්ෂීණ වෙලා යනවා අපිට කීනම් පුරාණම් කරන්න බෑ වෙන ක්‍රමයකට අපිට තණ්හාව ක්ෂය කරන්න බෑ වෙන ක්‍රමයකට මෙන්න මේ මොහොතට මේ නාම රූපේ පහළ වෙන මොහොතට මේ ක්ෂණයට මේ ඇසට ගැටෙන මොහොතේ කනට ගැටෙන මොහොතේ නාසයට ගැටෙන මොහොතේ දිවට ගැටෙන මොහොතේ කයට ගැටෙන මොහොතේ මනෙන් මතුවෙන මොහොතේ
මේ මොහොතේ තමයි ඔබ නාම රූපය විමර්ශනය කරලා අතීත තණ්හාවට ඉඩ දෙන්නේ නැතුව නාම කොටස් හතර ඉදෙන්ට එළියට එන්න දෙන්නේ නැතුව විඳවන්න දෙන්නේ නැතුව ක්‍රියාත්මක වෙන්න දෙන්නේ නැතුව ඔබ දක්ෂ වෙන්න ඕනේ කුසල් සිතෙන් එතන සිහිය පවත්වන්න. දැන් කෝ එතකොට නාම රූපය? දැන් කෝ එතකොට විඥාන මායාව? ඔබ සම්පූර්ණයෙන්ම ඉමස්මින් අසති දන්න හොති කරා. අන්න ඔබ හේතුඵල න්‍යාය අනුගමනය කරා. අන්න ඔබ බුදු පියාණෝ පෙන්නලා දුන්න සත්‍යයට ආදේශ කරා. දැන් ඔබට සසරක් ගොඩ නැගෙන්න බෑ. ඔබට භව චක්‍රයක් ගොඩ නැගෙන්න බෑ. ඔබට අරමුණක් ගොඩ නැගෙන්න බෑ. ඔබට නිමිති විඳ ගන්න විදියක් නැහැ. ඔබට බාහිර ලෝකයේ ඇත කියලා පිළිගන්න විදියක් නැහැ. අන්න එහෙනම් ඔබට අරමුණු සකස් කරගන්න විදියක් නැහැ විඳීම සඳහා. විඳීමක් නැති තැනක විඳින්නෙක් නැහැ. විඳීමක් ගොඩ නැගෙන්නේ නැති තැනක විඳින්නෙක් නැහැ. අන්න එහෙනම් ඔබට සක්කාය දෘෂ්ටිය ගොඩ නගා ගන්න විදියක් නැහැ. ඔබට පහළ වුණු ඔය මනසේ පහළ වුණු සිත ඒ ඔබට අයිති නැහැ. මේ මොහොතේ පහළ වුණු කුසල් සිත විසින් මෙන්න මේ නාම රූපය සම්පූර්ණයෙන්ම නිරුද්ධ කරලා දැම්මා. එතකොට මොකක්ද වුනේ? අන්න නාම රූපය ගොඩ නැගෙන තැනින්ම ආරම්භයෙන්ම ඔබ මේක විනාශ කරලා දැම්ම, නිරුද්ධ කරලා දැම්ම, කුසල් සිත දක්ෂයි. අන්න ඔතෙන්ද තමයි ධර්මයේ බුදුහාමුදුරුවෝ පෙන්නලා දුන්න මා දේශනා කර හේතුඵල ධර්ම ඔබට ග්‍රහණය කරගන්නවත් අල්ලගන්නවත් නෙවෙයි. ඔබ කර තියාගෙන යන්නවත් නෙවෙයි, උස්සගෙන යන්නවත් නෙමෙයි, විඳින්න ග්‍රහණය කරගන්න නෙමෙයි. මේක ඔබට තරණය කරගන්න විතරයි, සසර තරණය කරගන්න පමණමයි අවශ්‍ය වෙන්නේ. දැන් බලන්න අන්න අපි හේතුඵල ධර්ම අවබෝධ කරගෙන හේතුඵල ධර්මේ න්‍යාය තේරුම් අරගෙන හේතුඵල ධර්ම යථාර්ථය තේරුම් අරගෙන මේ මොහොතේ හේතුඵල ධර්මේ ඇත්ත පෙන්නලා දුන්නා මෙතෙන්ට. හේතුඵල ධර්ම උදව් කරගෙන හේතුඵල ධර්මෙන් ගැලවෙන්න සතරින් ගැලවෙන්න අපි උදව් කරගත්ත අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරා මා දේශනා කරන ධර්මයේ ඊතර වීම පිණිසයි ග්‍රහණය කිරීම පිණිස නෙමෙයි. අන්න දැන් බලන්න අපි හේතුඵල ධර්ම ග්‍රහණය කරගන්න දුන්නේ නැහැ තණ්හාවට. හේතුඵල ධර්ම දැකලා හේතුඵල ධර්මම අතහැරලා හේතුඵල ධර්ම අතහැරීමේ දක්ෂතාවයම අපි තුළ පහළ කරලා මෙන්න බුදුරජාණන් වහන්සේ පෙන්නපු මාර්ගය මේ මොහොතේ අනුගමනය කරා. කෙලෙක්ෂය කරන මාර්ගය මේ මොහොතේ අනුගමනය කළා. දැන් බලන්න හරියට හරිනේද අපි එතකොට යන මාර්ගය? ඊළඟ මොහොතෙත් මේක විතරයි. ඊළඟ මොහොතෙත් මේ විදිහටම සිහිය පවත්වනවා. එදිනෙදා ගෙදර දොරේ වැඩ කරන්න මේක වාඩි වෙලා කරන එකක් නෙමෙයි. ගෙදර දකින්න ඔබ ගෙදර වැඩ කරනවා නම් ඔබට පිඟාන පේනවා, කෝප්පෙ පේනවා, දරුව පේනවා, ගෙවල් පේනවා, සෑම බඩු භාණ්ඩයක්ම ගේ ඇතුලේ තියෙන පේනවා. ඒ පේන කොතම ඔබේ සිතට පෙන්නලා දෙන්න. ඒ ඇහැ පෙන්නන දෙයක් නෙමෙයි. මේ සිතේ හදගන්න නාම රූපයක්. සිතේ හදගන්න නාම රූපවල තියෙනවද කෝප්පයක්? හිතේ හදගන්න නාම රූපවල තියෙනවද පිඟාන? හිතේ හදගන්න තැන තියෙනවද අල්මාරියක්? හිතේ හදගන්න තැන තියෙනවද ඔය වාජන ටික, දරුවෝ ටික, ගෙවල් දොරවල් ටික? නෑ නේද? ඔය නාම රූප විඥානේ මායාවක් නේද? මේක හේතුඵල ධමයක් නේද? මේ බාහිරයේ සම්මතයක් මිසක් නෑ. අපි තුල පහළ වෙන්නේ ඇත්ත නෙවෙයි නේද? අන්න ඒක බාහිරයක්, ඒක සම්මතයක්. බාහිර ලෝකේ කෝප්ප නැත්තේ නෑ, බාහිර ලෝකේ පිඟානක් නැත්තේ නෑ, බාහිර ලෝකේ දරුවෝ නැත්තේ නෑ, බාහිර ලෝකේ ගෙදර දොරේ බඩු බාන්න නැත්තේ නෑ. ඒව සම්මතය, ඒව බාහිර ලෝකය. නමුත් මනසේ පහළ වෙන නාම රූප වල ඔය කියන ස්කන්ධ ලෝක බඩු නිමිති ද්‍රව්‍ය පදාර්ථ නැහැ. අන්න ඒක නිසා නාම රූපයේ තුල කිසිවක් නැති බව පෙන්වන්න පෙන්නලා ඒක විමර්ශනය කරන්න කරලා ඒ මොහොතට සිහිය දියුණු කරන්න. හැම වෙලේම මෙන්න මේ සිහිය දියුණු කරන එක අපිට අත්‍යවශ්‍යයි. සිහිය දියුණු කරන්න මොකද වෙන්නේ? හේතුඵල ධම් ක්‍රමක්‍රමයෙන් පාලනය වෙනවා. හේතුඵල ධමයෙන් අපි නිදහස් වෙනවා. එතකොට වැඩෙන්නේ මොකද? බෝධිපාක්ෂික ධර්ම වැඩෙනවා. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරා හේතුඵල ධම අතහරින්න බෝධිපාක්ෂික ධර්ම වඩා ගන්න. අන්න උන්වහන්සේ දේශනා කරා බෝධිපාක්ෂික ධර්ම වඩා ගන්න ආකාරය. මේ බෝධිපාක්ෂික ධර්ම ආරම්භයේ මොකද? කුසල් සිතෙන් පෙන්නනවා. නෑ, මේ නාම රූපය මිරිඟුවක්.
මේ නාම රූපයේ තුල විඳින්න රූප ලැබෙන්නේ නැහැ. ඒ නිසා නාම කොටස් හතර දහන්න බෑ මෙතන කිස්. අන්නේ පෙන්නලා මෙතන තියෙන ස්වභාවයේ තමයි හතගත් මොහොතෙම නැසෙන බව, අනාත්ම බව, අනිත්‍ය බව, එතකොට මේක සංකත බව, එතකොට ක්ෂය බව, වය බව, විරාගී බව. අන්න මෙතෙන් දෙන්න. දීලා මේක කෙනෙක් කරන දෙයක් නෙමෙයි. මේක හේතුඵල ධර්මයක් පෙන්නන්න. අන්න පෙන්නනකොට ඒ පෙන්නනකොට මොකද වෙන්නේ? නූපන් කුසල් ඇති වෙනවා. දැන් මේක කුසල් චිතෙන මේක පෙන්නන්නේ. කුසල් චිතෙන් මේක පෙන්නනකොට නූපන් කුසල් වැඩෙනවා. උපන් කුසල් මේ උපන් දක්ෂකම මේ දක්ෂකම මොහොතින් මොහොත ඉදිරියට ඉදිරියට යනවා. එතකොට අදක්ෂකම් මෙච්චරකල් බාහිර ලෝකෙයි මමයි මේ දකින්නේ කියලා තිබුණු අදක්ෂකම අඩුවෙවි යනවා. අදක්ෂකමට මතු වෙන්න දෙන්නේ නැහැ. අන්න සතර සම්‍යක් ප්‍රදාන. වැඩෙන්නේ සතර සම්‍යක් ප්‍රදාන. සතර සම්‍යක් ප්‍රදාන ඔබ සිහිය පවත්වල වැඩෙනවා නම්, ඔබ සිහිය පවත්වල නාම රූප විඥාන මායාව අතාරිනවා නම්, ඔබ නාම රූපයට බැස ගන්න තණ්හාව අවිද්‍යාව කිස් කරලා දානවා නම්, ඒක ෂේ කරලා දානවා නම්, ඔබ සිහිය පවත්වල සීනම් පුරාණම් කරනවා නම්, මේ මොහොත තණ්හාවට මේ නාම රූපයට විඥානයට බැස ගන්න ඉඩ දෙන්නේ නැත්තම්, එහෙනම් ඔබට වැඩෙන්නේ මේ සතර සම්‍යක් ප්‍රදාන. අන්න කුසල් සිත කරන්නේ මොකද්ද? සත්‍යයක් නොවන සතර සම්‍යක් ප්‍රදාන වලට මතු කරනවා. මේක කෙනෙක් කරන දෙයක් නෙමෙයි, කුසල් සිත විසින් කරන්නේ. කුසල් සිත කොහෙන්ද ලැබුණේ? කුසල් සිත ලැබුණේ ශ්‍රී සද්ධර්ම ශ්‍රවණයත් පරතෝ ഘോഷිතයත් නිසා. ශ්‍රී සද්ධර්මයත් පරතෝ ഘോഷිතයත් නිසා ඔබට කුසල් සිත ඔබ තුළ වැදුනා. ඒක ඔබට අයිති නෑ. ඔබට උතන කිසිම දෙයක් අයිති නෑ. ඔබට සිත අයිති නම් ඔබට පුළුවන්කම තියෙන්න ඕනේ පාලනය කරගන්න මෙලහට සිත. දැන් අපි කාලය ඇතුළේ ධර්මයේ සාකච්ඡා කරනවා. ඇයි අපිට අපේ පාලනය කරගන්න බැරි? මෙතන සත්‍යයකුත් නෑ, සත්‍යයකුට අයිති සිතකුත් නෑ. ඒක ක්‍රියාත්මක වෙන්නේ හේතුඵලයට අනුව. අපි ඒ හේතුඵලයෙන් ගැලවෙන්නයි කුසල් සිතක් මෙතන පාල කරන්නේ. ඒ කුසල් සිත ඔබට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ සිත අයිති ඔබට නෙමෙයි. එහෙනම් ඒක එන්නේ ශ්‍රී සද්ධර්ම ශ්‍රවණයත් පරතෝ ഘോഷිතයත් හරහා. ඒ ශ්‍රී සද්ධර්මයෙන් පරතෝ ഘോഷිතයෙන් ලැබෙන කුසල් සිත ඔබට සතර සම්‍යක් ප්‍රධාන ධර්ම වැඩෙනවා, බෝධිපාක්ෂික ධර්ම වැඩෙනවා. හේතුඵල ධම ක්‍රියාත්මක කරවන කෙලෙස් ෂේවෙන්න බෝධිපාක්ෂික ධර්ම වැඩෙනවා. ඔබ ලෝකෝත්තර මාර්ගයකට හැරෙනවා. ලෞකික ලෝකයේ ඔබ මුලා කරන ලෝකයේ සසර ගමනෙන් ඔබ ක්‍රමක්‍රමෙන් ඔබ දුරස් වෙනවා, ඔබ ඈත් වෙනවා. ඒකටයි අපිට බුදුපියාණන් වහන්සේ මේ ධර්මයක් දේශනා කරේ. මේ සතර සම්‍යක් ප්‍රධාන ධර්මයෝ විසින්ම ඔබ එහෙම කරන එකක් නෙමෙයි මේක. මේ සතර සම්‍යක් ප්‍රධාන ධර්මයෝ විසින්ම මේ දක්ෂකම ඉදිරියට ගෙනියනවා. ඒකෙහි ස්වභාවය. මේ ස්වභාවය තමයි කෙලෙස් වැඩි වෙන්න අපි හේතුඵල ධහමට මුලා වෙන්න සීය පවත් වෙන්න අඩු වෙන්න කෙලෙස් වැඩෙමින් සතර ගමනට යනවා. ඒක තමයි එහි කෙලෙස් වල ස්වභාවය. මේ සීය පවත්වලා කුසල සිටින් මේ කෙලෙස් ෂේ කරගෙන යනවා නම් අන්න ඒ කෙලෙස් ෂේ කරන මාර්ගය හරහාම මේ සතර සම්‍යක් ප්‍රධාන බෝධිපාක්ෂික ධර්ම හරහාම අන්න ඔබ ඉදිරියට මේ කුසල් සිත මේ හැකියාව මේ දක්ෂකම තව තව ඉදිරියට ඒ විසින්ම ගෙනියනවා. ඒක තමයි ධර්මයේ ස්වභාවය. කෙලෙස් වල ස්වභාවය අර පැත්තට යන එක ධර්මයේ නියම ධර්මයේ ඔබ සිහිය පවත්වන ධර්මයේ වඩා ගන්නවා නම් ඒ ධර්මයේ ස්වභාවය මේක ඉදිරියට ගෙනියනවා. බෝධිපාක්ෂික ධර්ම තව ඉදිරියට තල්ලු කරගෙන යනවා. අන්න ඒක තමයි ඕපනයිකෝ කියන්නේ. මේ ඕපනයික ගුණේ ධර්මයේ තියෙනවා. මේ ඕපනයික ගුණේ ඔබට පිහිට වෙනවා. මොකද්ද මේ ඕපනයික? ධර්මයේ විසින්ම ධර්මයේ මතු කර කර දෙනවා. අන්න ඔබ මේ සිහිය දියුණු කරනවා නම් ඔබට මේ කුසල් සිත මේ සතර සම්‍යක් ප්‍රදාන වැඩෙන මොහොතේ අන්න තව ඉදිරියට මේක සිහිය දියුණු කරලා ඔබට සතර ඉන්ද්‍රිය පහල කරලා දෙනවා. ඡන්ද විරිය චිත්ත විමංශ මොනවද? ලොකු කැමැත්තක් එනවා තවදුරටත් මේ සිහිය දියුණු කරගන්න. ඔබට කැමැත්තක් එන්නේ නැති ඇයි? නීවරණ ධර්ම. ඇයි නීවරණ ධර්ම වලට අපි යට වෙන්නේ? තාම අපි මේ නාම රූපයට නාම රූපය ඇත්තක් කරලා ගත්ත නිසා. අවිද්‍යාවෙන් තණ්හාවෙන් නාම රූපයට රැවටුණු නිසා ඔබට නීවරණ ධර්ම වැඩිනවා.
ලෝභා විද්‍යාවයි තණ්හාවයි ශේය කරමින් මේ නාම රූපේ යථාර්ථය හොයනවා නම් මේ හේතුඵල ධම යථාර්ථය ඔබ හොයනවා නම් මේ මොහොතේ ඔබ සීය දියුණු කරලා කුසල් කුසල් ශක්තිය වැඩි කර ගන්නවා නම් අන්න එහෙනම් ඔබට නීවරණ පාලනය වෙනවා මේ සතර සම්‍යක් ප්‍රධාන වැඩෙනකොට නීවරණ පාලනය වෙන්න වෙන්න තමයි සතර ඉන්ද්‍රිය වැඩෙන්නේ ඡන්ද විරිය චිත්ත විමර්ශ ලොකු කැමැත්තක් එනවා මේ සීයේ දියුණු කරන්න ඔබ විසින් නොකරන මනසෙන් ඇති කරන වීරයක් එනවා මෙතන මේක තවදුරටත් කරගෙන යා යුතුයි කියන තැන එනවා ඒ එන්න එන්න අන්න විරිය එන්නකොට ඔබට ව්‍යායාමයේ එනවා උත්සාහයේ එනවා ඔබ තුලින් කෙලස් පාලනය කරගෙන මර්ධනය කරගෙන නීවරණ ධර්ම යත කරගෙන ඔබට මේ ගමන යන්න පහසු වෙනවා අන්න හැම තිස්සෙම ඔබ උත්සාහ කරනවා කුසල් සිත ඔබට එන නාම රූපේ විමර්ශනය කරන්න අන්න එතකොට ඔබ නිතරම බාහිර ලෝකෙක නෙමෙයි මොනතරම් කටයුතු රාජකාරී කරත් ඔබ ඔබේ හිතටම නිරන්තරයෙන්ම හැරිලා ඉන්නවා අන්න ඡන්ද විරිය චිත්ත විමර්ශ කියන ගුණ වැඩෙනවා ඒ ගුණ වැඩෙන්න වැඩෙන්න ඔබට ලැබෙනවා තවදුරටත් බෝධිපාක්ෂික ධර්ම වැඩෙනවා අංච ඉන්ද්‍රිය වැඩෙනවා ඒක ධර්මයේ විසින්ම ධර්මයේ ඉදිරියට ගෙන යාමට තමයි ඔය ඕපනායක ගුණය අපිට ලං වෙනවා ඔය ධර්මයේ ගුණ ටික අපිට ලං වෙන්න ඕනේ මේ මොහොත ගැන අපි සිහිය පවත්වන්න ඕනේ මේ මොහොතේ අපි හේතුඵල ධම දකින්නවා නම් මේ මොහොතේ අපි කෙලෙක් ක්ෂය කිරීම කරනවා නම් මේ මොහොතේම අපිට නිවන් අවබෝධ කරගන්න පුළුවන් අන්න ඒක නිසයි අපි මේ අතීතයේ ඇදගෙන ඉන අනාගතයට අපි ඇදගෙන යන මේ විඥාන මායාවෙන් අපි නිදහස් වෙන්න හදන්නේ තණ්හාවෙන් නිදහස් වෙන්න හදන්නේ අපි මේ මොහොතේම සිහිය දියුණු කරගන්න අපිට මේ මොහොතේ සිහිය දියුණු කරන්න අමාරු මොකද මේ කුසල් සිත වඩන්න අමාරු මොකද හැම තිස්සෙම විඥාන මායාවට ඉඩ දුන්නොත් විඥාන මායාව පිළිගත්තොත් එක්කෝ අපි අතීතයට ඇදගෙන යනවා අතීතයට ඇදගෙන ගිහින් අපි දිගින් දිගට ඒ අතීතයේ ඔස්සේ නිමිති ගන්නවා එහෙම නැත්නම් අපි අනාගතයට ඇදගෙන යනවා අනාගතයේ ඔස්සේ මනස්කල්පිත ලෝක ගොඩනගනවා ඒ දෙකටම අපි අහුවෙන්නේ මේ සිහිය නැති නිසා අන්න ඒක නිසා මේ සිහිය පවත්වන්න මේ කුසල් සිත වඩා ගන්න උත්සාහ කරන්න මේ මොහොතට පමණක්ම මේ අකාලික ධර්මයේ හේතුඵල ධර්ම දකින්න අපි උත්සාහ කරන්න ඕනේ අන්නේ උත්සාහ කිරීම තුළ අකාලික බවට එහෙම නැත්නම් මේ මොහොතක්වත් නොපවතින බව අතගත් මොහොතේම නැසෙනවා නම් කෝ වර්තමානයක් අතීතෙකුත් නැ අනාගතෙකුත් නැ වර්තමානයක තියෙන්නේ මොකද්ද හේතුඵල ධර්මක් විතරයි හේතුඵල ධර්මයේ ස්වභාවය ඇති වුණු තැනම නැති වෙලා යන එහෙනම් අපි මොකද්ද මේ මොහොත කියන්නේ මොකද්ද මේ වර්තමානය කියන්නේ මේ මොහොතකුත් නැ යම් දවසක අන්න ඔබට කුසල් සිත වැඩිලා අවසානයේ සම්‍යක් ප්‍රධාන දියුණු වෙලා ඔබේ සතර ඉන්ද්‍රිය වැඩිලා ඔබ යම් මොහොතක අතීතයත් අතහැරලා අනාගතයත් අතහැරලා මේ හේතුඵල ධමනේ වර්තමාන මොහොතේ අතීතං නාන්වා ගමේය අප්‍රතිකංකේ අනාගතං පච්චුප්පන්නයෝ ධම්මං තස්ස විපස්සති උනදාට අතීතයත් අතහැරලා අනාගතයත් අතහැරලා මේ මොහොතේ හේතුඵල ධම න්‍යාය ඇති වුණු තැනම නැති වෙන බව ඔබේ කුසල සිත යම් මොහොතක ඔබට ප්‍රත්‍යක්ෂයෙන් ලබා දෙනවද අන්න ඒ මොහොත ඔබට මේ මොහොතකුත් නැහැ මේ මොහොතකුත් නැත්නම් ඔබට කිසිම දෘෂ්ටියක් සම්මේ ගන්න බෑ ඔබට කිසිම සංකල්පයක් ගන්න බෑ ඔබට ඔබත් නැතුව යනවා ලෝකෙත් නැතුව යනවා අන්න කිසිම දෘෂ්ටියක් නැති සංකල්පයක් නැති ඔබත් ඔබ දන්න ලෝකයක් සියල්ලම ඔබ තුලින් අතහැරිලා සම්පූර්ණයෙන්ම ඔබ නිරුද්ධ නිරෝධය අත්දකින මොහොතක් ඔබට එනවා ඔබ මේ ධර්මය ඔබ තුලින් විමර්ශනය කරනවා නම් ඒ නිසාම මේ මොහොතේ ඔබට මා හැකි පමණින් මේ ශ්‍රී සද්ධර්මය ඔබට මම පැහැදිලි කරා මගේ බුදු පියාණන් වහන්සේ මත අපිට පැහැදිලි කරලා දීලා තියෙන ධර්මය මම ඔබටත් මේ සහයෝගයෙන් බෙදලා දෙන්න උත්සාහ කරනවා මම ගෞරවයෙන් කරුණාවෙන් ආදරයෙන් ඔබට ඉල්ලනවා මේ ලැබිලා තියෙන විවේක කාලය ඔබට මේ ධර්මයේ ප්‍රගුණ කරන්න විවේක කාලයක් ස්වභාව ධර්මෙන් ලබා දීලා
ඒ ස්වභාව ධර්මයෙන් ලබා දින විවේක කාලයේ මේ සම්මත ලෝකේ බහුබූත පස්සේ දුවන් දෙපා සම්මත ලෝකේ කටයුතු පස්සේ සියලු කාලයේ ගත කරන්න එපා මේ විවේක කාලයේ ඔබට ලැබෙන ඉතාමත් කලාතුරකින් මේ කාලයේ තුල ඔබ රජයේ නීති රීති පිළිපදින්න ඒ පිළිපැදගෙන ඔබ නිවසේතම වෙලා මේ සද්ධර්මය ඔබ තුලින් විමර්ශනය කරන්න කරලා ඔබ තුලින් මේ කුසල් ශක්තිය දියුණු කරගෙන ඔබ තුලින් මේ කෙලෙස් ශේ කරලා ඔබ තුල මේ බෝධිපාක්ෂික ධර්ම වඩමින් ඔබ මේ අතීතය අතහැරලා වර්තමානය අතහැරලා අනාගතය අතහැරලා පච්චුප්පන්න ධර්මයේ යථාර්ථයේ සත්‍ය විද්‍යාව ඔබ තුල පහළ වේවා ප්‍රඥාව ඔබ තුල පහළ වේවා මේ ලෝකෝත්තර ධර්මයේ තුලින් ඔබට සම්දිත්තික ගුණය මේ මොහොතේම ප්‍රත්‍යක්ෂ වේවා නිරෝධේ අද්දකීවා කියලා මාත් ඔබට ආශිර්වාද කරනවා ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.